දොළහට විතර ඇති. ගොඩක් වහිනවා, අකුණුත් ගහනවා, හැමතිස්සෙම අකුණු ගහනවා අකුණු ගහනවා. කරන්ට් එක නැහැ ගමටම. එක පාරට වගේ කියන්නේ පාර එච්චර වතුරක් පේනක් තිබ්බේ නැහැ. අර අකුණු එළියට වගේ බලනකොට වැහි වතුර වගේ තිබ්බා. ඊපස්සේ එක පාරට වගේ එන්න එන වතුර වතුර වැඩි වෙන්න ගත්තා. අපේ පඩියේ වගේ තියෙද්දි එක පාරටමත් ගෙට ඇවිල්ලා අපේ ගොඩක් වතුර. ඊට පස්සේ ගෙදර බඩු හැමතැනම පාවෙනවා. උප්පි හැම හැම දෙයක්ම ඊට පස්සේ නිවිලා හැම වතුර නිසා හැම දෙයක්ම පාවෙනවා. අපි කට්ටිය බඩු වස් කර කර ඉන්නකොට පල්ලෙහා ලොකු නැන්දි හිටියා අපේ ගෙදර. එයා කිව්වා මේ පල්ලෙහෙන් කෑ ගහනවා හෙනවා කියලා. ඊට පස්සේ කොහොම හරි ලයිටුත් නැන්නේ නංගි මල්ලි හොඳටම කෑ ගහනවා, බීර ගන්න තාත්තේ කවුරුත් නැද්ද කියලා අයියෙන් කෑ ගහනවා. මම දැන් මේ පඩියට අඩිය තියද්දි ඇඟිලි වලින් වගේ ගිහී ඊට පස්සේ මිදුලට යනකොට කොහොමත් මඩිය ගැහෙනවා. යාලේ ඉන්නේ පාරෙන් එහා පැත්තේ, අපි ඉන්නේ මෙහා පැත්තේ. ඊට පස්සේ කොහොම හරි මිදුල හැම අඩිය පොඩ්ඩක්වත් ගැහෙන්නේ නැහැ. මේ පීනලා පීනලා ගිහිල්ලා එහා පැත්තේම පීනලා ගියා. මේ ඇඟිලි මල්ලි ටිකක් බැම්ම උල්ලංගට වෙලා ඉන්නවා. නැන්දයි මමයි අර උළුවස්සේ අල්ලගෙන ඉන්නවා. යාලට එන්න විදියක් නැහැ, වතුර ගොඩක් තිබුණානේ. ඊපස්සේ කොහොම හරි මම ගියා. ගියාට රෙදි වැලක් එහෙම තිබ්බා, වැඩක් නැහැ ඒවා ගත්තට. ඊට පස්සේ ඒක ගන්නට පස්සේ එදින ගිරිනවනේ. ඊපස්සේ ගිහිල්ලා ගිහිල්ලා ඊට පස්සේ කමියුනිකේෂන් එකේ අඩි පෙළ හරිය තිබුණා, නිකන් ප්ලාස්ටික් නැවෙන වගේ එකක් තිබුණා. ඒකත් අරගෙන ඒක කොටා. මම ආයේ ගෙදර ජනේලේ ළඟට ගිහිල්ලා ඒක අල්ලගෙන උඩ මේව ටික නේලේ අල්ලන් අනිත් අතින් ඒක දීලා එදින්න මෙතෙන්ට ගත්තා. ඊට පස්සේ එතනින් එහාට නංගිටයි මල්ලිටයි අරක දීලා එතනින් එහාට නැන්දව ගත්තා. එතනින් ඊපස්සේ කොහොම හරි මාමව දෙසරයක් ගිලුණා. මම අතර ගොඩ වෙන්න ඔන්න මෙන්න වගේ තියදී දෙසරයක්ම ගිලුණා. පළා කට්ටියත් එක්කම ඊට පස්සේ ගත්තා යාළ හොඳට පේන්නේ නැහැ කිසි දෙයක් කරන්ට් එකක් නැහැනේ. ගෙයි සාමාන්‍යයෙන් තිබ්බා. මේ හරියෙම තියෙද්දි ඇඟිලි වලින් වගේ ගියෙත් මේ හරියට වගේ තිබුණා. asianmirror.lk